මේකට කලින් කියලා තියෙනවා ටයිගර් බම් පාක් කියලා දැන් කියන්නේ හවුපා විලා කියලා. ඉතින් මේ පාක් එක චයිනීස් සම්ප්‍රදායට අනුව නිර්මාණය කරපු පිළිම වගේ තියෙන පාක් එකක්. ලංකාවේ අර පන්සල් වල තියෙනවා වගේ ඒ වගේ ගතියක් තියෙන්නේ මේ පාක් එකේ. ඉතින් අපිත් එක්ක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ පාක් එක කියලා. ඉතින් මේක ගොඩක් සෙනග පිරිච්ච තැනක් නෙමෙයි. ගොඩක් ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් කියන එකකුත් නෙමෙයි. ඉතින් ඒකින් ගොඩක් සෙනගක් නෙකි නැහැ. ඉතින් ඒ වුණාට සිංගප්පූරේ තියෙන මේකත් විශේෂ තැනක්. ඉතින් අපි අද ආවේ එතන බලන්න. අපි ඉන්න බලමු කොහොමද පාක් එක කියලා. මේ හවුපා විලා කියන උද්‍යානය පිහිටලා තියෙන්නේ සිංගප්පූරේ පැසිල් පංචාංගල. ඉතින් එතෙන්ට එන්න ලේසිම ක්‍රමය තමයි සර්කල් ලයින් එකේ කෙලින්මම MRT ස්ටේෂන් එකක් තියෙනවා හවුපා විලා කියලා. ඉතින් ඒ ස්ටේෂන් එකෙන් බැහැලා ඉක්මනට එන්න පුළුවන් මේ හවුපා විලා එකට. මේ හවුපා විලා කියන්නේ 1937 වර්ෂයේ ඉදිකරලා ජනතාවට විවෘත කරපු චීන සම්ප්‍රදාය, බුද්ධ ධර්මය, කන්ෆියුසියස් ධර්ම වගේ විවිධ ආගම්වලට අදාළව චීන සම්ප්‍රදායනුකූලව ඉදිකරන ලද තීම් පාක් එකක්. ඉතින් මේ තීම් පාක් එකේ පිළිම 1000කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පාක් එක 1970-1980 වගේ වර්ෂවලදී වර්ෂයකට මිලියනයක විතර ජනතාවක් පැමිණලා තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක අතීතයේදී මේ හවුපා විලා කියන පාක් එක, තීම් පාක් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බ තැන. ඉතින් සිංගප්පූරු ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නව ඇති ටයිගර් බාම් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් තමයි ටයිගර් බාම් කියන්නේ. ඉතින් මේ සුප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන ටයිගර් බාම් සමාගමේ අයිතිකරුවන් වන බුරුම ජාතික අවුබූන් හව් අවුබූන් පා කියන සහෝදරයන් දෙදෙනා 1926 සිංගප්පූරුවට මේ ටයිගර් බාම් කියන සමාගමත් එක්ක පැමිණෙන ව්‍යාපාරික කටයුතු සඳහා. ඉතින් ඔවුන්ට 1935 මේ ඉඩම හම්බුණාට පස්සේ තමයි ඔවුන් තමයි මේ ඉඩමේ මේ හවුපා විලායක නිර්මාණය කරන්නේ. මුලින්මම මේ හවුපා විලායක හඳුන්වලා තියෙන්නේ ටයිගර් බාම් පාක් කියලා. ඉතින් මේ සහෝදරයන් දෙන්නගේ නම් වල කොටස් එකතු කළගෙන හවු පා කියන නම් දෙක එකතු කළ තමයි මේ හවුපා විලා නිර්මාණය කරලා තියෙන්නේ. නම දාලා තියෙන්නේ මේ හවු පා කියන එකේ තේරුම තමයි චීන භාෂාවෙන් හවු කියන්නේ කොටියට, පා කියන්නේ දිවියට. දැන් වෙලාව නම් 12යි කාලයි, ටිකක් අවුවයි.
ඉතින් මෙහෙට එනවා නම් අනිවාර්යයෙන්ම උදේක තමයි උදේම ආවොත් තමයි හොඳ. හැබැයි මේ මේ වෙලාවේ ටිකක් අඟු අඩු වුණා. නැත්තම් ලොකු අවමක් තිබ්බා. ඉතින් ලොකුවට ගස් කොළන් නැහැනේ. ඒක හින්දා මේක බලන්න එනවා නම් උදේ වරු වෙනවා නම් තමයි හොඳ. ඉතින් අපි දැන් යාළුව දෙන්නකුත් ඇවිල්ලා ඉන්නේ. යාළුව ගොඩක් වෙලා ඇවිල්ලා. අපි මෙයාලා නම් උදේට ගියා කියලා කිව්වා. දැන් අපිත් මේ හිමිසරේ උදේට යනවා. ඉතින් ඒ වගේම මේකේ තියෙන හැම පිළිමයකට අදාළවම කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව මේ ඉස්සරහ තියෙන පළකවල භාෂාවලින් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවත් කියවලා බලන්න මෙහි ආවොත්. ඉතින් මේ හවුපා වෙලා කියන උද්‍යානය හෙක්ටයාර 8.5ක භූභාගයක් පුරා විහිද යන විශාල උද්‍යානයක්. ඒ වගේම කියන්නුනේ මේ උද්‍යානයට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම මේකේ තියෙනවා තව මියුසියම් එකක්. ඒ මියුසියම් එකට ඇතුල් වෙන නම් ගාස්තුවක් අය කරනවා. ඉතින් 1985 ඉඩම් අත්පත් කර ගැනීමේ පරිදි යටතේ සිංගප්පූරුවට මේ හවුපා විලා කියන භූමියත් අයිති වෙනවා. ඉතින් ඊට පස්සේ මේ උද්‍යානය පාලනය රාජ්‍ය යටතට තමයි ගෙනෙන්නේ. මෙම උද්‍යානය සියලුම දිනයන්වල උදෑසන 9 ඉඳන් රාත්‍රී 8 දක්වා විවෘතව පවතිනවා. ඉතින් මේ තියෙන්නේ මේ හවුපා විලායක නිර්මාණය කරපු අවුබුන් හවු මහතාගේ කාර් එක. ඉතින් යායක නිර්මාණය කළා තියෙනවා කොටියෙක්ගේ විදියට. මොකද යාගේ හැම සන්නාමයක්ම ටයිගර් විදියට තියෙන. ඉතින් ඒකත් කාර් එකත් එයා කොටියෙක් විදියට තමයි නිර්මාණය කළා තියෙන්නේ. Thank you.
ඉතින් ওই විදිහට අපි හවපා වෙලා එකත් බලලා දැන් ගෙදර යන්න කියලා තමයි හදන්නේ. දැන් ඉතින් දවලුත් වෙලානේ. ඉතින් මහන්සි මේක බලන්න ඕන උදේ වරු වෙන එක තමයි ගොඩක්ම හොඳ මොකද අවුව නැති හින්දා මම අර කලින් කියපු වගේම. ඉතින් දැන් අපි එනකොට දවල් වුණානේ දැන් ටිකක් දවල් ගොඩක් හොඳටම දවල්. ඉතින් ඒක හින්දා අපි දැන් යන්න කියලා තමයි මේ හදන්නේ. අලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. Bye.